ආයිබෝන් හැමෝන්ටම වාහනයක් පරණ වෙනකොට ඒ වාහනේ කූලින් සිස්ටම් එකේ ප්‍රශ්න හින්දා ඒක ඕවර්හීට් වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඒක හින්දම අපේ පරණ වාහන අයිති කට්ටිය නොයෙකුත් කරදර වලට මුහුණ පානවා. හරිසම් බැලුවොත් පරණ වාහන අයිති කට්ටිය ಜಾති තුනක් ඉන්නවා. පළවෙනි ಜಾතිය තමයි එන්ජින් එක ඕවර්හීට් වෙලා එන්ජින් එක ඩැමේජ් වෙච්ච කට්ටිය. දෙවෙනි කට්ටිය තමයි එන්ජින් එක ඕවර්හීට් වෙගෙන එනකොට මොකක් හරි වාසනාවකට ඒක දැකලා ඒකෙන් බේරිච්ච කට්ටිය. තුන්වෙනි කට්ටියගේ තාම එන්ජින් එක ඕවර්හීට් වෙලා නැහැ. ඉතින් මේ කියන්නේ එන්ජින් එක අපි නොහිතන වෙලාවක ඕවර්හීට් වෙන්න පුළුවන්. එතකොට අපි කොහොමද මේක කලින් දැනගන්නේ? එන්ජින් එක ඕවර්හීට් වෙගෙන එනකොට දැනගෙන බේරිච්ච අය කෙනෙක් තමයි මම. මට ඕක දෙපාරක් වුණා. ඉතින් දෙවෙනි පාර මම හිතාගත්තා නෑ මේක හරියන්නේ නැහැ. අපිට කවදාවත් එහෙම් බලලා මේ වෝනින් එක කවදාවත් දකින්න බෑ. ඒක ගොඩක් වෙලාවට වාහනවල හීට් මීටර් එකක් තියෙනවා. එහෙම නැත්නම් හීට් එකට ලයිට් එකක් තියෙනවා. ඕවර්හීට් වෙනකොට ඕක දිහා එහෙම් බලලා මේක තීරණය කරන්න බෑ. අපිට කනට ඇහෙන එලාම් එකක් ඕන. එහෙම හිතලා මම හැදුවා බසර් එකක් වදින්න. එතකොට අපිට ටග් ගාලා වාහනේ එන්ජින් එකට මොන හරි හානියක් වෙන්න කලින් එන්ජින් එක බේර ගන්න පුළුවන්. අපි බලමු කොහොමද මම ඒක කරලා තියෙන්නේ. මෙන්න මේක තමයි අපි හදන සර්කිට් එක. එතකොට මේකේ මම කැලි ටික පැහැදිලි කරන්නම්. මේක මේ බොහොම සරල සර්කිට් එකක්. කැලි තුනයි ඕනේ මේක හදන්න. ඉතින් මේක මේ ඉතාලම සරලව හදාගන්න පුළුවන්. මේක මේ ඉස්කෝලේ යන ඔය ඉලෙක්ට්‍රොනික වැඩ කරන ළමයිකට උනත් හදන්න පුළුවන් තරමේ සර්කිට් එකක්. රුපියල් 100ක්වත් යන්නේ නැහැ මේ කැලි ටික අරගන්න. හරි, අපිට මුලින්ම ඕනේ මේ 12 වෝල්ට් බසර් එක. 12 වෝල්ට් බසර් එක වෝල්ට් 12 දුන්න ගමන් ඒකේ සද්ද එනවා. ඊට පස්සේ ඊළඟට ඕනේ මෙතනට කම්පැරිටර් IC එකක්. මේක මේ පින්නටේ IC එකක්, LM393 එකක් හරි 741 එකක් හරි කමන්නේ. ඒ IC දෙකෙන් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ වේරියබල් රෙසිස්ටර් එකක් 10 kilo ohm වගේ වේරියබල් රෙසිස්ටර් එකක් දාගන්න පුළුවන්. මම පැහැදිලි කරන්නම් මේ මොන ඉන්පුට් වලටද මේවා හයි වෙන්න ඕනේ. මෙතන පොසිටිව් නෙගටිව් ඉන්පුට් තියෙනවා. හරි, ඊට පස්සේ අපි බැලුවොත් එහෙම මේ සර්කිට් එක දිහා මෙතන මේ සර්කිට් එකට වයර් තුනයි ඕන. වෝල්ට් 12 ලයින් එකක් ඕනේ. ඊට පස්සේ ග්‍රවුන්ඩ් ලයින් එකක් ඕනේ. සර්කිට් ග්‍රවුන්ඩ් එක වාහනේ බොඩි එකට හයි වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන වෝල්ටේජ් එක ටෙම්පරේචර් එකට අනුව වෙනස් වෙන සිග්නල් එකක් ඕනේ. මේක වාහනවල තියෙනවා දැනට. මේක ගන්න විදි දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපේ වාහනේ ටෙම්පරේචර් සෙන්සර් එකක් තියෙනවා නම් පරණ වුණත් ගොඩාක්ම පරණ නැත්තම් තියෙනවා මේක. හරි, ටෙම්පරේචර් සෙන්සර් එකක් තියෙනවා නම් සාමාන්‍යයෙන් එක වයර් එකයි මේකට හයි වෙන්නේ. ඔන්න උතනින් අපිට මේ වයර් එක කොහොම අරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඩෑෂ්බෝඩ් එකේ ටෙම්පරේචර් මීටර් එකක් තියෙනවා නම් ওই මීටර එකට එනවා ගොඩක් වෙලාවට ටෙම්පරේචර් එක අනුව වෝල්ටේජ් එක වෙනස් වෙන වයර් එක. අන්න ඒක හොයලා ඉවරලා ඒක මෙතනට හයි කරගන්නත් පුළුවන්. හරි, ඊට පස්සේ මේ 12 වෝල්ට්ස් ලයින් එක ගන්නකොට ඒකත් එන්ජින් එක ඔන් පොසිෂන් එකට ගියාම ඔන් වෙන එකක් දුන්නා නම් හොඳයි. මේ එතකොට එන්ජින් එක සාමාන්‍යයෙන් අර ACC පොසිෂන් එකේ තියෙනකොට ඔෆ් තියෙන්නේ, ඔන් එකේදී විතරක් මේක වැඩ කරන සර්කිට් එකක් වෙනවා. ඒකත් අපිට ඕන නම් ඩෑෂ්බෝඩ් එක ගාවින්ම ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ මෙන්න මේක අපි බලමු කොහොමද මේ සර්කිට් එක වැඩ කරන්නේ කියලා. එතකොට මේක දැන් වාහන ಜಾති දෙකක් තියෙනවා. මෙන්න මෙතන පින් හයි කරන හැටි ගත්තොත් එහෙම ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි ටෙම්පරේචර් එක වැඩි වෙනකොට මේ මෙතන මම කියපු වෝල්ටේජ් එක වැඩි වෙන වාහන තියෙනවා. ඒවා එතකොට බිඳුවේ ඉඳන් 12 වෙනකන් හරි 5 වෙනකන් හරි ඒ වගේ වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ අනිත් ජාතිය වාහනය තමයි මේ ටෙම්පරේචර් එක වැඩි වෙනකොට මේ මෙතන වෝල්ටේජ් එක අඩු වෙන වාහන තියෙනවා. ඒ කියන්නේ ඒවා එතකොට 12 ඉඳන් බිඳුව වෙනකන් හරි 5 ඉඳන් බිඳුව වෙනකන් වගේ එහෙම අතරේ තමයි එතකොට මේ වෝල්ටේජස් තියෙන්නේ. හරි, එතකොට දැන් තමුන්ගේ වාහනේ මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. ඉස්සෙල්ලා මේ මොන කොතනටද මේක හයි කරන්නේ කියන එක තීරණය කරාට පස්සේ අපි හිතමු ඩෑෂ්බෝඩ් එකට හරි සෙන්සර් එකට හරි කොතනටද කියලා තීරණය කරාට පස්සේ අපිට පුළුවන් වාහනේ සීතල වෙලාවට එන්ජින් එක ස්ටාර්ට් කරලා වෝල්ටේජ් එක මනින්න හැකි. ඊට පස්සේ ටිකක් රත් වුණාම ආපහු වෝල්ටේජ් එක මනින්න පුළුවන්. එතකොට ওই දෙක බැලුවම අපිට තේරෙනවා එන්ජින් එක රත් වෙනකොට වෝල්ටේජ් එක වැඩි වෙලාද තියෙන්නේ අඩු වෙලාද තියෙන්නේ කියන එක තීරණය කරන්න පුළුවන්. එතකොට ওই අඩු වැඩි වීම අනුව ටෙම්පරේචර් වැඩි වෙනකොට වෝල්ටේජ් එක වැඩි වෙනවනම් මෙන්න මෙතනට ධන වේරියබල් රෙසිස්ටර් එක ප්ලස් ඉන්පුට් එකටත් ටෙම්පරේචර් එකට වෙනස් වෙන වෝල්ටේජ් එක නෙගටිව් ඉන්පුට් එකටත් දුන්නම අපිට මේක හරියට හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ටෙම්පරේචර් එක වැඩි වෙනකොට වෝල්ටේජ් එක අඩු වෙනවනම් මෙතනට නෙගටිව් ඉන්පුට් එකටත් මේක පොසිටිව් ඉන්පුට් එකටත් දීලා හදාගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ මේක හදලා මේක හයි කරගම ඕගොල්ලන්ට තේරේ වේරියබල් රෙසිස්ටර් එක වෙනස් කරනකොට ඕගොල්ලන්ට මේ බසර් එකේ සද්දේ එක පැත්තකට කරකවුවම වදිනවා, අනිත් පැත්තට කරකවුවම වදින්නේ නැතුව යනවා. එතකොට එක තැනක් ඕගොල්ලන්ට සෙට් කරන්න පුළුවන්
වදින නොවදින ගානට එන තැනකට සෙට් කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් වෙන්නේ දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් ටෙම්පරේචර් එක වැඩි වෙනකොට වෝල්ටේජ් එක වැඩි වෙනවා කියන්නකෝ. එතකොට අපි හිතමු බිංදුවේ තියෙන්නේ මම මේ නිකම් මේ උදාහරණයකට මේ ඉලක්කම් කියන්නේ මුලින්ම අපි හිතමු බිංදුවේ තියෙන්නේ. එතකොට රත් වෙනකොට මේකේ වෝල්ටේජ් එක වැඩි වෙගෙන ඇවිල්ලා ඔහොම ඇවිල්ලා එක තැනකට ඇවිල්ලා නවතිනවා. අපි හිතමු 7 දිනව වෝල්ටේජ් 7 දිනවතුනයි කියලා. මේක තමයි එන්ජින් එක සාමාන්‍යයෙන් දුවන උෂ්ණත්වය. මෙතනින් එහාට සාමාන්‍යයෙන් වෝල්ටේජ් එක මීට වඩා වැඩි වෙන්නේ නැහැ. හරි, එතකොට අපි කරන්නේ මෙන්න මේ පොටෙන්ෂියෝමීටර් එක කරකවනකොට අපිට තේරෙනවා එක තැනකදී මේක වදිනවා අනිත් තැනදී වදින්නේ නැහැ. එතකොට අපි මේක කරන්නේ මේ ලෙවල් එක අපි මෙන්න මේ වගේ ඊට වැඩි පොඩ්ඩක් උඩට හිටින්න සෙට් කරගන්නවා. හදිස්සියේ හරි දැන් මේ එන්ජින් එක ඕවර්හීට් වෙන්න ගත්තොත් එහෙම එතකොට මේ වෝල්ට් 7 මේක නැවතිලා ඉන්නේ නැහැ. එයා මේක තව වෝල්ටේජ් එක වැඩි වෙනවා. හරි, වෝල්ටේජ් එක 8 9 වගේ වෙනස් වෙන්න පුළුවන්. හරි, ගොඩාක් උඩට යන්නේ නැහැ. නමුත් ඒක වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි මේක සෙට් කරගත්තොත් එහෙම හරියටම මේක ඔපරේට් වෙන වෝල්ටේජ් එකට වඩා චුට්ටක් එහාට තියලා අපිට එතකොට සාමාන්‍ය වෙලාවට වදින්නේ නැහැ. හදිස්සියේ හරි ඕව වෝල්ටේජ් ආපු ගමන් මෙතනින් වෝල්ටේජ් එක වැඩි වුණ ගමන් මේ බසර එක ඔන් වෙලා ඒක සද්දෙන්න පටන් ගන්නවා. ওই විදිහට තමයි ඒක වැඩ කරන්නේ. ඒකින්ද දැන් මේක හයි කරගත්තට පස්සේ අපි කරන්න ඕනේ වාහනේ පොඩ්ඩක් දුවලා හොඳට එන්ජින් එක රත් වෙන ගානට ආවට පස්සේ අපි හරියට අර මේක වදින නොවදින ගානට සෙට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඒකට මුකුත් කරන්නේ නැතුව ඔක කොහේ හරි කැබින් එක ඇතුලේ මේක ඇහෙන තැනකින් හයි කරලා තියලා තියන්න පුළුවන්. එහෙම ගෑවෙන්නේ නැති වෙන්න හයි කරලා එතකොට ටෙම්පරේචර් එක වැඩි වෙනකොට මෙයා සද්දේනවා. දැන් මම දකිනවා මගේ කියනං ටෙම්පරේචර් කට්ට අපිට ඇහැට වෙනසක් පේන්න කලින් මේ බසර් එක වදිනවා. මේක ටෙම්පරේචර් කට්ට හෙලවෙන්නත් කලින් මේක දකිනවා කියන්නේ වාහනේ එන්ජින් එකට කිසිම හානියක් එන්ජින් එකට දැනින්නෙත් නැහැ මේ රස්න වෙනස. ඊට කලින් අපි දන්නවා රයිට් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. නොයෙකුත් හේතු හින්දා ඉතින් මේක වෙන්න පුළුවන්. අපි ඒ වුණාට හොඳේ තියෙන්නේ එන්ජින් එකට මේකේ ප්‍රශ්න දැනෙන්න කලින් අපි දැනගෙන අපිට ඒකට මොන හරි පිළියමක් කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ වාහනේ ගොඩාක් පරණ වාහනයක් නම් ඒ කියන්නේ පරණ අපිට මොරිස් මයින කාර් එකක් හරි ඔස්ටින් වගේ පරණ කාර් එකක් හරි එහෙම නැත්නම් ලොරියක් හරි බස් එකක් හරි පරණ ඒ වගේ නම් මේ වගේ සෙන්සර් නැති වෙන්න පුළුවන් ඒවැ. හරි, එතකොට ඒ වගේ වෙලාවට ඕගොල්ලන්ට පුළුවන් මේ සෙන්සර් එකක් කඩෙන් අරගෙන ඒක දැන් සාමාන්‍යයෙන් සෙන්සර් එක මේ එන්ජින් එකේ ආසන්නව තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. නමුත් ඉතින් දැන් එහෙම පරණ එකක් නම් අපිට ඒ වගේ හයි කරන්න බැරි වෙයි. නමුත් අඩුම ගානේ රේඩියේටර් එකේ උඩ ටැංකියට මෙතන මූඩිය තියෙනවා රේඩියේටරේ උඩ ටැංකියට මේ සෙන්සර් එක හයි කරගන්න පුළුවන්. එහෙම හයි කරලා ඉවරලා ඒ වයර් එක එතනින් එන වයර් එක අපිට මෙතනට දෙන්න පුළුවන්. එහෙම ඒ වෙලාවට අපිට තව වැඩිපුර රෙසිස්ටර් එකක් මෙහෙම 12 වෝල්ට් එකට දාන්න පුළුවන්. මෙතන මේ 1 kΩ විතර රෙසිස්ටර් එකක් දාගෙන හදා ගන්න පුළුවන්. එතකොට මේ සිග්නල් එක පරණ වාහනයකින් උනත් අරගන්න පුළුවන්. ඕගොල්ලන් පරණ වාහනයකට උනත් මේ ආරක්ෂාව අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට මේක උන්නම් වැඩි දියුණු කරගන්න හොඳ ප්‍රොජෙක්ට් එකක් තමයි මේ කම්පැරිටර් එක වෙනුවට පොඩි මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් දාලා හදා ගන්න පුළුවන්. මේක ටෙම්පරේචර් චුට්ටක් වෙනස් වෙනකොට පොඩි බීප් එකක් එන්න හදලා ඊට පස්සේ ටෙම්පරේචර් එක තව චුට්ටක් වැඩි වෙනකොට බීප් දෙකක් එන්න හදනවා. ඒ වගේ එහෙම බීප් එක වැඩි වෙවි යන්න හදලිවරලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන් කරපු ගමන් පොඩි බීප් එකක් දීලා ඔෆ් වෙනවා. ඒ වගේ එහෙම එන විදිහට මේක හදා ගන්න පුළුවන්. හරි, ඉතින් ඒකත් හොඳ ප්‍රොජෙක්ට් එකක් වෙයි. විනෝදෙට කරලා බලන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් පුරුදු වෙන්න එහෙම අවශ්‍ය නම් එහෙම කරන්න හොඳ ප්‍රොජෙක්ට් එකක්. දැන් මගේ වාහනයට ඇත්තට මම මේක හයි කරලා මේකෙන් සෑහෙන්න මට ප්‍රයෝජන වෙලා තියෙනවා. හරි, මං තුම්පාරක් විතර බේරිලා තියෙනවා මේකෙන්. ඉතින් ඒකින්ද මම දැන් මේකට මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් හදලා ටිකක් හොඳ සර්කිට් එකක් ගහලා තියෙනවා. ඒකත් ඉතින් මේ වගේම තමයි. බසර් එක තියෙනවා, මයික්‍රෝ කන්ට්‍රෝලර් එක තියෙනවා, මේ වගේ පොටෙන්ෂියෝමීටර් එකක් තියෙනවා. හරි, බොහොම සරලව හදලා තියෙන්නේ. හැබැයි ඇතුලේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඉතින් මම ඒ කරන දේවල් පොඩ්ඩක් වෙනස් විදිහකට කරනවා. නමුත් ඉච්චර ලොකු මේ දේවල් කරන්න අවශ්‍ය නැහැ. මේ වගේ සරල එකක් හදාගත්තත් අපේ වැඩේට හරි. ඉතින් මේ වගේ එකක් හදාගෙන ඔයගොල්ලන්ගේ වාහනයට හයි කරගත්තොත් කමෙන්ට් එකක් දාලා කියන්න මේක හයි කරා කියලා. ඊට පස්සේ කවදා හරි ඔයගොල්ලන්ට මේකේ ප්‍රයෝජනේ ආවොත් ඒ කියන්නේ ඕහිට් වෙන්න ගිහිල්ලා බසර් එක වැඩ කරලා ඔයගොල්ලෝ ටග් ගල් එක අඳුරගෙන ඒක මේ ප්‍රශ්නේ මගවර හරව ගත්තොත් එතකොටත් අමතක නොකර ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න. ඒක තමයි මගේ ලොකුම සතුට.